මේ වීඩියෝ එකෙන් අපි බලමු කොරල් වීඩියෝ ස්ටුඩියෝ ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරගන්න ආකාරය. මුලින්ම මම ෆයිල් යනවා. ඊට පස්සේ මෙතනදී ඕපන් ප්‍රොජෙක්ට් කියන කමාන්ඩ් එක ක්ලික් කරනවා. මෙතනදී අපිට Ctrl O press කරලා ඕපන් ඩයලොග් බොක්ස් එක ලබා ගන්නට පුළුවන්. මෙතනදී මම ඩෙස්ක්ටොප් එකට නැවිගේට් කරලා මෙතනදී වීඩියෝ එඩිටින් ෆෝල්ඩර් එකට යනවා. ඊට පස්සේ මෙතනදී 09 ඕපන් අ ප්‍රොජෙක්ට් කියන ෆෝල්ඩර් එක ඕපන් කරනවා. මෙතනදී මම මේ ද නේචර් කියන වීඩියෝ ස්ටුඩියෝ ෆයිල් එක ඕපන් කරනවා. මෙතනදී ඕපන් බටන් එක ක්ලික් කරලා එතකොට මේ විදිහට අපි කලින් සේව් කරපු කොරල් වීඩියෝ ප්‍රොජෙක්ට් එක මේ විදිහට අපිට ඕපන් වෙනවා. මෙතනදී අපි ප්‍රොජෙක්ට් එකක් ඕපන් කරද්දී මතක තබා ගන්නට ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි කොරල් වීඩියෝ ස්ටුඩියෝ වලට අපිට ඕපන් කරගන්නට පුළුවන් වෙන්නේ එක සැරේක එක ප්‍රොජෙක්ට් එකක් පමණයි. මට දැන් අවශ්‍ය නම් තවත් ප්‍රොජෙක්ට් එකක් මෙතෙන්ට ඕපන් කරගන්නට මම මේ ෆයිල් එක ඕපන් කරාම මෙතනදී මම දැනට ඕපන් කරන ඉන්න ෆයිල් එක ක්ලෝස් වෙලා අලුත් ෆයිල් එක තමයි මෙතනදී ඕපන් වීම සිදුවන්නේ. තවත් දෙයක් තමයි අපි කොරල් වීඩියෝ ස්ටුඩියෝ වලට ඉම්පෝට් කරගත්ත වීඩියෝස් හා ඉමේජස් ඒ වගේම ඔඩියෝස් වල ඔරිජිනල් ලොකේෂන් එක සහ ඔරිජිනල් ෆයිල් නේම් එක ඒ විදිහටම තියෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපි ඒ ෆයිල් එක ඩිලීට් කරොත් එහෙම නැත්නම් රීනේම් කරොත් ඊට පස්සේ කොරල් වීඩියෝ ස්ටුඩියෝ ඕපන් කරන වෙලාවට ඒ ෆයිල් එක මිසින් බව දක්වන අපිට මැසේජ් එකක් මෙතනදී පෙන්වනවා. මම ඒකට ඔයගොල්ලන්ට පෙන්වන්නම් කොහොමද ඒක සිදුවන්නේ කියලා. මෙතනදී මම කොරල් වීඩියෝ ස්ටුඩියෝ ක්ලෝස් කරලා දානවා. ඊට පස්සේ මම මෙතනදී ඕපන් කරගෙන ඉන්නවා මේ මම ඉම්පෝර්ට් කරගත්ත මීඩියා ෆයිල්ස් කිහිපයක්. මෙතනදී මම මේ ෆයිල් එක රීනේම් කරනවා. මෙතනදී මම වීඩියෝ _02 කියන වීඩියෝ එක රීනේම් කරනවා මේ විදිහට. ඊට පස්සේ මම නැවතත් මෙතනදී වීඩියෝ ස්ටුඩියෝ ඕපන් කරනවා. හරි, ඊට පස්සේ මම මෙතනදී ඒ වීඩියෝ එක භාවිතා කරලා හදපු ප්‍රොජෙක්ට් එකක් මෙතනදී ඕපන් කරගන්නවා. නැවතත් මේ ද නේචර් කියන ෆයිල් එක ඕපන් කරනවා. එතකොට ඔයගොල්ලන්ට පේන ඇති මේ විදිහට මැසේජ් එකක් අපිට ලබා දෙනවා. ඔරිජිනල් ෆයිල් එක මේ ෆයිල් පාත් එක ලබා දීලා ඩසන්ට් එක්සිට් කියලා අපිට මෙතනදී මැසේජ් එකක් ලබා දීලා තියෙනවා. මෙතනදී අපිට මේ රීලින්ක් බටන් එක ක්ලික් කරලා නැවත මේ ෆයිල් එක මෙතෙන්ට ලින්ක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්කිප් බටන් එක ප්‍රෙස් කරලා මේක ඉවත් කරලා දාන්නත් පුළුවන් මේ මැසේජ් එක. එහෙම නැත්නම් මට මෙතනදී කැන්සල් බටන් එක ප්‍රෙස් කරන්නත් පුළුවන්. මෙතනදී මම රීලින්ක් කියන බටන් එක ක්ලික් කරනවා. එතකොට මට මේ විදිහට නැවත මේ වීඩියෝ ක්ලිප් එක රීප්ලේස් කරන්නට මේ වගේ ඩයලොග් බොක්ස් එක ලැබිලා තියෙනවා. මෙතනදී දැන් මේ වීඩියෝ එක සිලෙක්ට් කරාම අපිට පුළුවන් නැවත මේ වීඩියෝ එක මෙතෙට රීලින්ක් කරගන්නට. එතකොට මේ විදිහට මැසේජ් එකක් දෙනවා all clips have been relinked successfully කියලා. ඊට පස්සේ ඕකේ ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති නැවත මේ විදිහට වීඩියෝ එක ඒ විදිහට අවිලා තියෙනවා.